बौद्धालोक मावते सेरुविल बौद्ध मध्यस्थानाधिपति शांति पदन मे निर्मात राजकीय पंडित दर्शनपति पूज्य खोटपल अमरकीर्ति स्वामी वहांसे इतामत्म बतिसितिन उन्वहांसे साधु कियापि मे अवस्थावे पिलिगनु मे अतर चिरानुगत संप्रदान कूलव अद दिन दहत्वट्टिय पिलिगन्वा धर्मदेशनाट आराधना किरीम संदहा अद दिन दायकत्वे दरन नुवन्सिरि जयकुरु महताट मा मे अवस्थावे आराधना कर सिटिनवा उन्वहांसेट आराधना किरीम साधु 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 मेतेकम सियलूम देना धर्मदेशन अवसंधा पंचशीले संधा नमस्कार कियंद अपि नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं हि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि उदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि उदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुराम
අප්‍රමාදේන සම්පාදේති සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආයේන සම්වරෝ සාදු සාදු ආචාය සම්වරෝ මනසා සම්වරෝ සාදු සාදු සම්වත්ත සම්වරෝ වාසනාවන්ත පින්වතුනි අද විසුර ආද්‍ය ජාලය විකාශනය කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් සඳහා අපට ආරාධනා ලැබී තිබෙනවා. ඉතින් මේ දිනවල අපරමක අසනීප ගතියෙන් පසු වුණත් මේ විසුර මාධ්‍ය ආයතනය කරවන අපේ මොරකැටියාරේ සුමන නන්ද පණ්ඩිත හාමුදුරුවෝ සහ මේ ස්ථානය පිළිබඳව ඒ දීර්ඝකාලීන ගෞරවයකුත් තියෙනවා. ඒ නිසයි වැඩම කරවන්නට කල්පනා කළේ. දීර්ඝකාලීන සම්බන්ධයක් කියන්නේ 1971 ඉඳන් මේ වන තුරු. ඒක නිසා මේ වගේ මාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීම පිළිබඳව අපි උන්වහන්සේට පළමු කොටම ආශිර්වාද කරනු ලබනවා. අපි කවුරුත් දන්නවා ලෝකෙ නිරවුල් කරගන්නට නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන මාර්ගෝපදේශකත්වය අනුගමනය කළ යුතුයි කියන එක. ලෝකෙ අවුලෙන් අවුලට පත් වෙනවාට අපි කවුරුවත් කැමති වන්නේ නැහැ. තමන්ගේ නිවස අවුලෙන් අවුලට පත් වෙනවට අපි කවුරුවත් කැමති නැහැ. ඊළඟට තමන් වැඩ කරන ආයතන කර්මාන්ත සාරා දෙපාර්තමේන්තුව ඒව අවුලෙන් අවුලට පත් වෙනවට අපි කවුරුවත් කැමති නැහැ. ඊළඟට ගම අවුලෙන් අවුලට යනවට අපි කවුරුවත් කැමති නැහැ. අවුලක් තියෙනවා නම් එතන දුකක් තියෙනවා. අවුලක් තියෙනවා නම් එතන පීඩනයක් තියෙනවා. චිත්ත සංතාපය තියෙනවා. මේ කියන දේ මේ පින්වතුන්ට මම හිතන්නේ තේරෙනවා වෙන්න ඕන. ගෙදර අවුල් නම් ගෙදර ඉන්න අයට ඒක දුකක්.
රාජකාරි කරන තැන අවුල් සහගත නම් ඒක ආයතනයේ වැඩ කරන අයට දුකක් අනිත් ඒවත් තේමයි මෙලොව දුක පරලොව දුක සසර දුක එතකොට බුදුවරු ලෝකේ පහළ වෙන්නේ සැපවත් වූ සමාජයක් බිහි කරලීමටයි සැපදායක සමාජයක් සසර දුක් වෙනම තියෙනවා මෙව මෙලොව දුක් ඒ සමගම තියෙනවා එහෙනම් මෙලොව බලපවත්වන දුක් හඳු 100ට ගාණින් අඩු කරගන්න පිළිවෙලක් තියෙනවා 100ට ගාණ ඒක 100ට 50කින්ද 60කින්ද 70කින්ද කියන එක තම තමා තීරණය කරගන්න ඕනේ එතකොට සසර දුක් නිමාවටපත් කිරීමට තමයි ආර්ය මාර්ගයේ නම් වූ තා දාර්ශනික වැඩපිළිවෙළ මාදී සසර දුක ඒ කියන්නේ නැවත නැවත ඉපදීමෙන් හටගන්නා වූ සත්වයාට ඒ ඒ භවයේහි ලැබෙන්නා වූ දුක් සමුදාය ඒක තමයි සසර දුක එතකොට ඒකෙන් අත් මිදෙන්නට තමයි ආර්ය මාර්ගයක් පෙන්වා දීන තියෙන්නේ ආර්ය මාර්ගය කියන්නේ ප්‍රතිපත්ති සමුදාය පිළිවෙත් සමුදාය ඊළඟට මෙලොව දුක නිවාරණය කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ ප්‍රතිපත්ති සමුදාය පිළිවෙත් සමුදාය එනිසා මේක හරියට තේරුම් ගත්තා නම් තේරුම් ගන්න පුළුවන් නම් අද ඉඳන්ම අපේ පින්වත්නි පොදුවනි මේ කියන නිර්වෘල් බව දුක අවම කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක් ක්‍රියාවට නගන්න අවම කර ගැනීමට දුක චිත්ත පීඩා කරදර දැන් අපි නිදසුනක් අරගෙන බලමු දැන් තවමත් ලෝකේ හොල්මන් කරනවා කොරෝනා වසංගතය එතකොට මේ වසංගතයට මුහුණ දීම පිණිස අපිට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දීලා තියෙන්නේ මොකද්ද ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල බුදුහාමුදුරුවෝ අපේ මෙලොව ජන ජීවිතය සුවපත් කර ගැනීමට හඳුන්වා දුන්නේ ප්‍රතිපත්ති සමුදාය සසර දුක අවම කර ගැනීම පිණිස උන්වහන්සේ වදාළේ ප්‍රතිපත්ති සමුදායක් මුඛාවරණ පළඳිනවා කියලා කියන්නේ ප්‍රතිපත්තියක් මීටරයක් දුරින් ඉන්නවා කියන්නේ ප්‍රතිපත්තියක් ඒහා බැඳුණු තවත් බොහෝ ප්‍රතිපත්ති තියෙනවා වැඩිය සෙනඟ ගැවසෙන තැන් වලට යන්න එපාය ප්‍රතිපත්තියක් දැන් පහුගිය දින කීපයේදී මේ අපේ අසල්වැසි රටවන ඉන්දියාවේ විශාල උත්සවයක් තිබුණා මොකක්ද ඒකට කියන්නේ කුම්බෝලා කුම්බ ශාල උත්සවයක්
लक्ष गाना संबंध में चे उत्सव इतने बोलते ये उत्सव ये तो संबंध भी मनीषा ये रहते ये तो उन तापते मुकाद इन्हें कोरोना रोगी इंगे संख्या वे इतिहास गतमाट्ट मट्ट गरीब मेरे की पेन वाने द प्रतिपत्ति एकती है ना वैदगा सपत्तु गलवल प्रतिपत्ति दागिन गेयतुलेन नगर हेम तनम गि रतन सूत्र वीरमणि शिक्षा पद पहाकियवन कोटे वीरमणि की न वचने किए वीरमणि की ने के तेर मुकाद वीरमणि की ने के तेर मेलकी सिकीम इखियाने लोके बहु कटे उत्तोले अभी मेलकी सिकीम तो एक तमाय प्रतिपत्ति पहाने में दाहे ने में बीसे ने में तीहे ने में पनाहे ने में इतना पड़ा है ये नेदवास बोलना बोलते हैं बलिंग वैलकी ऐसी तीन दो अन्न प्रतिपाद्य ओवर दिन पाली वचन एक कोण ना मैं हाँ दुर्गे नोट गिर नहीं होगा मुस्लिम जनता मुस्लिम सिंगल दिमल जनता नमस्कार करान
අවන්ට ජීව ගුණයේද සෞඛ්‍යයේද ආරක්ෂාවේද ඔක්කොම දෙන්න උදාන. කන්ටේනර් වල දාලා එවනේවා අපිට සෞඛ්‍යය දෙන්න නෙමෙයි අපේ සල්ලි මල්ලට විදින්නේ. ඒවා තේරුම් ගන්න. මෝඩයෝ වගේ හැසිරෙන්න බෑ මේ සියවස තුල. එහෙනම් තමන්ගේ ගෙවත්තේ තියෙන පොල්ගත් තුනද තියෙන්නේ. ඒ තුන වටේට හොඳට බුරුල් කරලා වැඩිම පොර ටිකක් දාලා සැපසාත්තු කරපුවම ගෙඩි සංඛ්‍යාවත් වැඩි වෙනවා. ඒ වැඩි වෙන ගෙඩි වලින් පොල් තෙල් ටිකක් හිඳ ගන්නවා. හැබැයි කම්මැලි නම් කරන්න දෙයක් නැහැ. අවුරුදු 10කින් හෝ 20කින් පිළිකා හැදිලා පරලෝ සැපත්තු. ඒ තෙල් වල තියෙනවා පිළිකාකාරක විස. ඒක අවුරුදු 5කින්ද 10කින්ද කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ බොහොම ලස්සන ආක්‍රමණශීලී වැඩපිළිවෙලක්. කරවන්නෙක් නැහැ, කරන්නෙක් නැහැ. මරණයක් විතරක් තියෙනවා පිළිකාරවලේ. පිළිකාරවලේ මලමිනියක් තියෙනවා. කරවන්නෙක් නැහැ, කළ කෙනෙක් නැහැ. මලමිනිය විතරයි දිනේ. පිටිකරුව නැහැ. බොහොම ලස්සන පිළිවෙලක්. එහෙනම් මේ මාර උගුලෙන් විශේෂයෙන්ම විදේශ රටවල් වලින් ගෙන්නන සියලුම කෑම බීම වෙනුවෙන් මෙහෙම ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න අපිට කොන්දක් නැත්නම් ඉතින් මරුවා සමග තමයි වාසය වෙන කියන්න යන්නේ. ඉතනිසා මතක තියාගන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපත්ති අපට දේශනා කළේ ලෝකේ වැලකී සිටීමට යම් දෙයක් තියෙන නිසා. වීරමණී 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 හැම එකටම වලකින්න 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 වලකින්න. ඉදා ලෝකෙට වඩා අද ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා උඩි උඩු යටිකුරු වෙලා තියෙනවා. ඒ නිසා අපේ ශ්‍රාවක පින්වතුන්ට සිද්ධ වෙනවා මේ දුවපු රේස්සක කියන්නේ විදේශ කෑම රස ඉල්ලා දුවපු රේස්සක, විදේශ නිෂ්පාදන ඉල්ලා දුවපු රේස්සක. දැන් නවත්තලා බෙල්ලක් අරගෙන පත්ත පිටියට බහින්න ඕන. තමන්ට අවශ්‍ය දේ තමන් වටහාගත ගන්න. එතකොට කාටවත් ඇඟිල්ල දික් කරන්න දෙයක් නෑ. එතකොට ගියයි ඉඳ නෑ නේ කියලා. ඒයි නිතරම බේරුමට කරුණු හොයන්නේ. බේරුමට කරුණු හොයනවා. වීරිය නෑ, උත්සාහය නෑ, අදිෂ්ඨානය නෑ. හැම එකටම කියන්නේ බෑ නෑ. හැබැයි දසපාරමිතා මොනවද කියලා ඇහුවත් පටපට ගන්න කියලා. ඒවා අත්හදා බලන්නේ නැහැ. හැම එකම බෑ. දැන් බිත්තිවල එක එක එළවලු හිටවන්න පුළුවන්. බිත්තිවල පෝචිහයි කරන්න. අන්න වීරිය, අන්න ඥානය. මේ පින්නතුට මතකනේ බෝසතාණන් වහන්සේ සමග ගෙල් කණ්ඩායමක්, කරත්ත කණ්ඩායමක් ගියා. බොන්න වතුර නැති වුණා. අන්තිමට වතුර හොයන්න වීරයෙන් ලිඳක් හැරුවා මේ වැල්ලේ. කන තියලා බලනවා පොළොවට හාරනවා ලිඳ. දෑ කියලා අතෑරින්න. ඒ නිසා මේ අවාසනාවන්ත සමාජ වාතාවරණය, මේ අවාසනාවන්ත වෙළඳ විලම්බීත සමාජ ක්‍රමයේ දිවියේ
අපිට පුළුවන්කම තියෙන්න ඕන අපට අවශ්‍ය දේ සියල්ල වගා කරගන්න. එළවලු ටික හදා ගන්න පුළුවන් පෝච්චි වල. පෝච්චි එළනවා විත්ති. මිනිස්සුන්ට වදින්න ඕන එතකොට කාර්යක්ෂම වෙනවා. දේ වුණත් ගහන්න ඉස්සෙල්ලා ටිකක් රත් කරනවා නේද? ලබාන වුණත් ගහන්න ඉස්සෙල්ලා රත් කරනවා. නිසා මිනිසුන්ට රත් වෙනවා මුලින්ම. එතකොට ඒ වැඩේට බයි. එහෙම නැත්නම් කම්මැලි කමට. ඈනුම් ඇර ඇර ඔය තියෙන එකක් පාර නිකන්. ඒක නිසා මේ පාඩම අපි ඊළඟ පරම්පරාවටත් ගෙනියන්න ඕන. ඊළඟ පරම්පරාවටත් මීට වඩා දරුණු ආක්‍රමණවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉස්සර තමයි ලෝකේ අවියායුධ වලින් කෝලහල කළ රටවල් ආක්‍රමණය කළේ. දැන් අවියායුධ නැහැ. අපි හිතමු කොරෝනා කිනම් හෝ බලගතු රටක් නිෂ්පාදනය කළා කියලා. මුළු ලෝකෙම දන ගැහුවනේ. අවියායුධ නැහැ දැන්. නිසහින් ලෝනේ නෑ දැන් මිනිස්සු දනගස්සන්න ක්‍රම තියෙනවා. නිසා ඕව නිෂ්පාදනය කිරීම නිර්මාණය කිරීම ඉදිරි යුගවල මීටත් වඩා වැඩි වෙන්න ඉඩ ගන්න තියෙනවා. ඒක නිසා තමයි දිවත්තේ වටිනාකම පෙරට වඩා වැඩියෙන් දැනෙන්නේ. ඔපුරවිසෙල ජීවිතේ නේද කොට මිසල ජීවත් වෙන්න ඕන. එවනම් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා අපි කොහොමද ඇප කැප වෙන්නේ කියලා කල්පනා කරගත යුතුයි. හැබැයි ඉතින් මේව එකක් තියෙනවා. ඉතින් ඒ බොහෝ පින්නතුන් බණ අහනවා. බණ අහලා මේ නැගිටලා යනකොට ආව බණ ටිකත් එතනම තියලා යනවා. එකක්වත් කරට ගන්නෙ නැහැ. එහෙම ලෙඩකුත් අපිට තියෙනවා. ඒක මහා බරපතල මනෝ ව්‍යාධියක්. මේ අහපු බණ වලින් දේශනා කළ බණ වලින් අපිට ගන්න දෙයක් තියෙනවා අය මං හෙට ඉඳන්ම වැඩ පටන් ගන්න ඕනේ කියන එහෙම අදිෂ්ඨානයක් නැහැ. අත්තනාව පටිවිරතෝ හෝති තමාද වැළකී සිටිනවා. තමා වැළකී සිටිනවා විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා පරංච සමාදපීති අනිත් අයද වළක්වා ගත යුතුයි. අනික් අයද වළක්වා ගත යුතුයි. දැන් මම පහුගිය දවස්වල ළමා නිවාසයකට දානයක් දුන්නා. ඉතින් මට හිතුණා මේ උදේ කෑම වේලට වඩේ හිකුත් එකතු කරන්න ඕන කියලා. පස්සේ මම ආයෙත් ඒ අදහස පැත්තකින් තියලා. මොකද මේ පොල්තල් පිළිබඳ මහා ප්‍රශ්නයක් සමාජෙ මතු වුණා. මම කල්පනා කළා මම මේ ළමයින්ට පොල්තල් වලින් අදපු කෑම බීම දෙනවයි කියන්නේ මේ ළමයින් අනාගතේ පිළිකා හැදිලා මැරෙන්න තීන්දුව කිරීමක්. ඒ නිසා ඒක ඕනේ නැහැ කියලා මම ඒක පැත්තකින් තියනවා. එහෙනම් මේ පින්නතුනුත් වැඩපොළ කරනකොට බලන්න ඕන මම මේ පොල්තෙල් දාලා දානේ හදන්න නරකයි හාමුදුරුවන්ට. හාමුදුරුවන්ට බොහොම ඉක්මනින් පරලොවට වඩින්න සිද්ධ වෙනවා. ඒ නිසා මම ඒකෙන් වැළකීනවා. ඒ විතරක් නෙමෙයිනේ අපි හරියට කල්පනා කරලා බැලුවොත් බුදුහාමුදුරන්ටත් අපි ඕවනේ දෙයක්. වන්න නිසෑයට ශ්‍රී මහා බෝධියට ඊළඟට දළදා මාලිගාවට මේ හැම තැනකදීම බුදුහාමුදුරන්ටත් අපි දන්නේම නැතුව වහ පූජා කරන්න පටන් ගන්නවා. දැනගෙන කරනවා නෙමෙයි. නොදැනුවත්වයි කරන්නේ.
එහෙනම් අපේ පින්නතුන් මීට පස්සේ තමන්ගේ ගෙවත්තේ හදාගත්ත දෙයක් හැරුණකොට කිසිම දෙයක් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න නැහැ. ඒක හොඳ ප්‍රතිපත්තියක්. ඊළඟට පන්සලට දාන පූජා කරනකොට සම්බෝලයි බතු විහාරි කමක් නැහැ. තමන්ගේ ගෙවත්තේ තියෙන දෙයකින්ම පූජා කරන්න. पोहर वसंगतया निशा रसायनिक पोहर भावते निशा वलनाशक दिलीरनाशक कृमिनाशक मे आदि एक मोत्रवलिंग एन वस विष उपकट कवलंकरला निशा कोतनी ब्रेक पाड़क वादी ආහාර දාමේ සඳහා වැනෙන බ්‍රේක් ගහන්න එපා කවුරුවත්. ඒ ගහන බ්‍රේක් එක හරියටම ගන්න. එහෙම නැත්නම් හෙට දවසේ නැහැති වෙන්න පිළිකා රෝහලට යන්න. හැබැයි ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒක පිළිලා. දිනපතා ඇතුල් වෙන රෝගීන්ගේ සංඛ්‍යාව 78කට වැඩි. අතරොස්සක් රෝගීන්ට ගිහිල්ලා ප්‍රතිකර්ම කරගන්න යවහදට. නන් දැන් තත්ත්වය වෙනස්. ලෝකෙ වෙනස් වෙච්ච බව දැනගන්න ඕන. මිනිහා වෙනස් වෙලා ඉන්නවා කියලා දැනගන්න ඕන. බෙහෙත් ටික බව වෙනස් වෙලා තියෙන බව දැනගන්න ඕන. एक निशा पिलिका रोहल तिब्बट वेडक्ने दवसकट हेत्त आट देने एतुल्लेला प्रतिकार गान इलंगते दिनपता मीयन संख्याव पिलिका रोह पिलिका रोगी विशी आट देने खेटी एटाई किया एक यानने में पवगी दवसर तिब्बुवार ලබන මාස වෙනකොට කොහොමද දැන් අර කොරෝනා වාර්තා ගුවන්විදුලියේ මාධ්‍යවල ප්‍රවෘත්ති ඔස්සේ කියනෝනේ අහවල් රටේ මෙච්චරයි අහවල් රටේ මෙච්චරයි හැබැයි පිළිකා තාම එහෙම කියන්න පටන් ගත්තේ අන්න එකක් කියන්න ඕන එකක් මරන්න කොරෝනාට විශේෂතන කොරෝනාට විශේෂ දරණ දෙන්න බැහැ. එහෙනම් දිවි කාලේ ඔය හැම සංඛ්‍යාවක්ම වැඩි වෙනවා. බලයටපත් වෙලා තියෙන ආණ්ඩුව හොඳටම අසරණ වෙනවා. වෛද්‍යවරු අසරණ වෙනවා. ඇයි පිළිකා රෝගීන් ගංග ගලන්න වගේ එනකොට මොකද්ද මේ හෙද හෙදියන් කරන්නේ දොස්තරවරු මොනව කරන්නේ? ඊට පස්සේ මොකක් හරි බේතක් ගියලා නිකන් ඉඳගෙන ඉතිං එනිසා මේ වැරද්දෙන් 80%ක්ම තියෙන්නේ අපේ රට. අපි අපේ ප්‍රතිපත්ති හරියට තීරණය කරලා නැහැ. දැනුවත් බව ලැබලා තියෙනවා එක්තරා ප්‍රමාණයකට. දැනුවත් බව ලැබුවට මොකද ක්‍රියාවට ගියපුවම ඒක මතක නැහැ. පුරුද්ද තමයි ඉස්සරහට. रासायनिक මුරුංග පිළිබඳව ලොකු උනන්දුවක් ඇති වෙගෙන යනවා. තුනුරුවන්ගේම පිට. මොකද මුරුංග වල තියෙනවා ඒ තරම් බල සම්පන්න ගුණයක්. අපි කවුරුන් ගණන් ගන්නේ? ඔබ පිටරටින් එනවනම් බලදහයේ ඉල්ලුම. පිටරටින් නොගෙනවත් කවන්නේ ඔබ කන්ටේනර් එක දාලා විකුණන්න ඕන. ආන්න එතකොට ගැම්මක් එනවා. නිකම්ම හැදෙන ගහ
පොහොර ඕනේ නැහැ. දිලීරනාසක වල්නාසක ඕනෙත් නැහැ. මේ වන්න කන්න පටන් ගත්තාම ඊට පස්සේ ඔය පොහොර සමාගම් මොකද ගන්නෙ? මුරුංග ගහටත් තට්ටු කරා. තට්ටු වල ගිනව මොකද මේ පොහොර දාන්න ඕනේ? ඒගොල්ලෝ බලන්නේ තමන්ගේ වෙළඳාම පාල කරගන්න. මිනිස්සුන්ට වෙන විනාශය නෙමෙයි. ඒක නිසා මේ බණාන පින්නතුන් හැම කෙනෙක්ම අනිවාර්යෙන් ගෙදර මුරුංගවා හිටව ගන්න. අන්න ප්‍රතිපත්තිය. මම මෙහෙම දෙයක් කරනවා. අන්න ප්‍රතිපත්තිය. මම අනිත් අයටත් කියනවා මේ කරන්න කියලා. අන්න අනිත් අයත් ඒ ශික්ෂාවෙහි සමාදන් කරවමුද? प्रश्न लंकावे कोरोना रैल मर्दने कले कोमद केले मुलिंगापु पलविनी रैल मर्दने कला बोलेसी प्रतिपत्ति कोरोना तक गागन गेले विशाल कोरोना रोगी प्रमाण ओणम प्रश्न ओणम प्रतिपत्ति तरह खानता हो देने देना तो देना अंडे ना इतने मोल आसक जो खानता हो अरे बाइन वोट निश्चित तो वहाँ भी नहीं है बहुत क्या है उन्हें आगे प्रतिपत्ति बना सुना खालिंग के लिए बना कोई तो बनी मत बनी ऐसे रे तरह मटा बेनपियो प्रतिपत्ति की मुनि प्रतिफल हम भी अमान है प्रतिफल हम भी दामे तीन सांदिट्टिक प्रतिफल की ඔන්න අර
අහිතකර ආහාර මෙයා නවත්තන සතියක් දැන් ලෙඩේට මොකද වෙන්නේ වෙනස් වෙනවද නැද්ද වෙනස් වෙනවා ආන්න සම්දිත්තික ගුණය ඒ කියන්නේ මෙයා බෙර ගැහුවේ නැති වුණාට හේවිසි ගැහුවේ නැති වුණාට මෙයා යම් සීලයක පිහිටියා එහෙම නේද වලකිනවා කියන්නේ සීලය ශික්ෂණය ඒකට බෝඩ් ගහන්න ඕනේ නැහැ තලං ගහන්න ඕන නැහැ අවශ්‍ය වැඩේ කරලා තියෙනවා මේ ලෙඩේ වැඩි වෙන්නේ මෙන්න මේ ආහාර වර්ග තුන නිසායි ඒ නිසා බෙද මහත්තයා කිව්වා මේක සම්පූර්ණයෙන් නවත්තන්න කියලා ඒ නිසා මම දැන් ඒක නවත්තනවා දවස් පහක් කියන්නේ නේ ලේ තත්ත්ව විනාශ වෙනවා සංදිප්තික ගුණය දැන් අර ගෑනු මිනිස්සයා අරෙන් බැනුම් එනවා 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 නෑ ඉවරයක් නෑ මේ ගෑනු මිනිස්සයාට මොකක්ද බරපතක් මොකක් හරි අහුලා තියෙනවා කියවා ඒක තමයි මේ අත්දරේ කියන්නේ ප්‍රතිප්‍රහාර දෙන්න එපා ප්‍රතිප්‍රහාර දෙන්න එපා බෝලේ උවට කවන්නේ ගාන්න එපා මෙයා ඒ බණ ඉගෙන ගන්න පොඩි බණ එයා ඒක තමයි ක්‍රියා කරන්නේ වෙන්න දෙන්නට දෙන්න දැනගන්න දැන් අද බණින්නේ ආගය විතරයි ප්‍රතිපලේ වෙලා ඊළඟට අපි හිතමු දෙන්නේ අතර දැන් මේ සිංහල අවුරුදු කාලේ ඥාතියින් දෙන්නේ අතර මිත්‍රයෝ දෙන්නේ අතර තරහ අමනාපයක් මිනිස්සු වුණාම ඉතින් ඕක ස්වභාවයෙන්ම තියෙනවනේ නේද මිනිස්සු වුණාම ඕක තියෙනවා ටිකක් ඒ අමනාපකම නැති කරගන්නත් ඕනකම තියෙනවා ඒත් හරියට මෙදියක් වෙන්න දන්නේ නැහැ අපි හිතමු ඔන්න මේ පින්නතුන්ටත් ඒ වගේම අත්දැකීමක් තියෙනවා ඒ අත්දැකීම නිසා මොකද කරන්නේ පන්සලට ඇවිල්ලා විනාඩි 15ක් විතර පටන් ගන්නවා අර බොද්දලයා ගැන හිතලා හිතෙන් සමාව දෙන්න හිතෙන් සමාව දෙන්න හිතෙන් සමාව දෙන්න පටන් ගන්න මෛත්‍රී කියන්නේ හිතෙන් සමාව දෙන්න දැන් මේක එක දවසක් කරනවා දහම් දෙකක් කරනවා දහස් තුනක් කරනවා තුන්වෙනි දවස වෙනකොට අර ගෙදර ඉන්නේ කෙනා හරි කවුරු හරි ඒ අමනාප වෙච්ච ඥාතිවරයා හිතවතා වෙනස් වෙනවා සම්දිට්ටික දුන්නේ අපි මෛත්‍රී භාවනා කළාට ඕක අත්හරවන්න මෛත්‍රී භාවනාව ගැන දන්නවා දැනගත්තට මේක අත්හදා බලන්නේ තමන්ගේ අවශ්‍යම ඥාතියෙක් මේ යමනා කියලා අවශ්‍යම හිතවතෙක් මේ යමනා කියලා කිසි වේදමක් නැහැ. කාලේ විතරයි ඕන. අවංක බව විතරයි ඕන. ඉතින් එහෙම නම් බලන්නකෝ. ඒ ඥාතීන් අතර කොච්චර ප්‍රීතිමත් බවක් ඇති වෙනවද කියලා. ප්‍රීතිමත් බව. ප්‍රීතිය කියන්නේ සතතක් නේ. ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියවට මදි. ඒක නිර්මාණය කරගන්න දැන් ගන්න නිර්මාණය කරගන්න අන්න සතුට ප්‍රීතිය උපදිනවා මේ සතුට ප්‍රීතියනේ බ්‍රහ්ම ලෝක වල තියෙන දිව්‍ය ලෝක යන හැම දිනාට මොනවද තියෙන්නේ මෙයා කලින් ගිහිල්ලා නැතුව එන්නේ දිව්‍ය ලෝකය යන හැම දිනාටම තියෙන්නේ සතුට ප්‍රීතිය. සමහර අයගේ ආහාරය
ප්‍රීතිය පමණයි සතුට පමණයි ප්‍රීති බක්කා භවිස්සාම දේවා ආවස්සරා යත ඉතින් ඔය විදිහට බලනකොට අපිට තියෙන මේ විවිධ මට්ටමේ ගැටලු වලට විසඳුම් අපේ ළඟ තියෙනවා එනම් ප්‍රතිපත්තියක් හදා ගන්න ඕන ප්‍රතිපත්තියකට එන්න ඕන අදින් පස්සේ මම ඇලුමිනියම් හට්ටිය වල උයන්නේ නැහැ ඔන්න ප්‍රතිපත්තිය අදින් පස්සේ මම පොල් තෙල් භාවිතා කරන්නේ නැහැ කඩෙන් අරගෙන අදින් පස්සේ මම ඉලවලු පළතුරු මිල දීලා ගන්නකොට පරිස්සම් වෙනවා මේ වයි මාස 20 තියෙනවා සල්ලි වලට වහගෙන නැකන්නේ පිස්සුවට හැබැයි අපිට ඒ පිස්සුව තියෙනවා නිවන් දකින්න බණ ඇහුවට මොකද සල්ලි දීලා මාස 20 ගණන් කරනවනේ අනව විතරක් නෙවෙයි පන්සලේ ආමන්ත්‍රණ ගියා මේ ධර්මදේශනා පවත්වන පැවැත්මට හේතුව මේකේ ලියලා තියෙනවා. රාජි ජයපුරු මහත්මිය. කොහෙන්ද දන්න මහත්මිය. පරලෝසපති මාස 6ක් සම්පූර්ණ වෙනවා අපේ 16 වෙනිදා. ඒ නිමිත්තෙන් සහ එතුමියගේ 75 වන ජන්මදිනයේද යෙදී තිබීම නිසා තුමියට පරලෝ සැප පිණිස මේ ධර්ම දේශනා කින්කම පවත්වනු ලබන ස්වාමි පුරුෂයා හා දූදරු මොනුතුරු පිළිපිරියන් විසින් මෙම ධර්ම දේශනාවට දායකත්වය ලබා දීලා කියලා. එතකොට ධර්මයේ ගැන කියන්නේ පින්නතුනි සබ්බදානං ධම්මදානං ජිනාති අනිත්‍යගේ සිත් තුළ තියෙන අඩුපාඩුකම් දුර්වලකම් සෝදා පිරිසිදු කිරීම. ධර්මයෙන් වෙන්නේ ඒකයි. ඒක නිසා ඒ විදිහට පින්කමක් කළා මිය ගිය අයට පින් අනුමෝදන් කිරීම අතිශයින්ම වැදගත් වෙන කාරණයක් දැනගන්න හම්බ වුණා. නව ශ්‍රීලන්තේ වගේ රටවල් වලත් ඥාතීන් ඉන්නවා කියලා. මේ අයත් දැන් මම හිතන්නේ මේ වෙලාවේදී මේවට සම්බන්ධ වෙන්න ඇති. එවනම් මෙතෙක් වේලා ධර්ම දේශනා කරවීමෙන් ඒ සඳහා දායකත්වයේ සැපීමෙන් ලබාගත්තා වූ මේ පුණ්‍ය ධර්මය රාජි ජයකුරු මාතාව අනුමෝදන් වෙලා සැපතින් සැපතටම පැමිණෙත්වා. හොඳයි, එහෙනම් අපි දෙවියන්ට ඥාතියට පින් දීලා ප්‍රතිවිරුද්ධ නිමාවටපත් කරමු. සිද්ධ කළ පුණ්‍ය ධර්මයේ සම්යද්දෘෂ්ටික දිව්‍ය රාජවරු අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ යස ඉසුරු වැඩි දියුණු කර ගනිත්වා අපිව යනේන තන රැක බලා ගනිත්වා අපට නිරෝගී සැප පිණිස නිවැරදි දර්ශනයක් අප තුළම මතු කරනු ලැබේවා. වස විස නොකෑම පිණිස අප තුළ සම්‍යක් දර්ශනය ඇති කරනු ලැබේවා. දෙවියන් පතන බෝධියකින් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුතුමි. ඒ වගේම
මිය පරලෝ ගිය රාජ ජයගුරු මාතාව ඇතුළු පින් ගැනීමට බලාපොරොත්තු වන හැම දෙනාද මේ පින් අනුමෝදන් වීමෙන් සැපතට පැමිණෙත්වා කියලා සාදුසාදු ආකාශත්වා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරණ රක්ඛන්තු ලෝක ශාසනං ආකාශත්වා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශත්වා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතාං ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතාං ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතාං ජයගුරු මහත්මයා ප්‍රදාන මේ පින්වත්න් හැම දෙනාටම සියලු යහපත සාන්තිය සැනසීම උදා වේවා විවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පිටායිනෝ තස්සාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු තෙරුවන් සරණයි. අපගේ අපාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද එක ධර්මස්කන්ධයක් ඔබ වහන්සේ අපිට මනවින් අවබෝධ කරලා දුන්න ප්‍රතිපත්තිය. මං හිතනවා මෙතන ඉන්න චූටි පුතෙක් හෝ දුවෙක් මේ ප්‍රතිපත්තිය කියන වචනේ ප්‍රතිපත්තියක් අද පුතේ අරන් යන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්ම දේශනාව සඳහා අද අපගේ විසුර මීඩියා සුමන තේරෝ මාධ්‍ය ජාලය වෙත පැමිණ වදාළේ ගොරැල්ල බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය අධිපති සාන්ති පදනමේ නිර්මාතෘ ඒ වගේම ඔබ සියලු දෙනා දන්න පිච්චමල් පූජාවේ නිර්මාතෘ ඔබ වහන්සේගේ නමින් සෑම ගෙදරකම ගෙවල් 30-40 දහකාරි කීයකාරි පිච්චමල් පඳුරක් හිටෙව්වා අපේ ආන්දනේ ශ්‍රී ලංකාවේ රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද කොටපොළ අමරකීර්ති ස්වාමීන් වහන්සේට නිදු නිදුක් නිරෝගී සුව ජීවිතය ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දිනේ මෙම ධර්ම දේශනාව සඳහා තමන්ගේ ප්‍රතිබර දායකත්වය පූජා කරන ලැබුවේ ගල්කිස්ස නුම්බර 44-6 ගල්කිස්ස ටෙම්පල් පාරේ පදිංචි රාජී ජයගුරු හරි ජයගුරු මහත්මියගේ ස්වාමි පුරුෂයා වන නුවන්සිරි ජයගුරු මහත්මයා සහ රූදරු මිනිගිරියන් සහ පවුලේ ඥාතීන් ඇතුළු සියලු දෙනාම අද මේ අවස්ථාවට පැමිණලා තියෙනවා. ඒ සියලු දෙනාටම අපි මේ අර ඒ මීට මහා සහායකට පරව සැපත් වුණ රාජ ජයගුරු මහත්මියට අප්‍රේල් මාසේ 16 වෙනිදාට මාස 6ක් සපිරෙනවා. ඒ වගේම ඉතුමියගේ 75 වෙනි ජන්මදිනයත් සිහිපත් කරමින් මේ සියලු පින්වතුන් පුණ්‍ය අනුමෝදනා පවත්වලා අදින් තමයි මෙම ධර්ම දේශනාව ඉතුමියටත් නිවන් සුව අත් වේවා පරලොව ඒ නිදුක් නිරෝගී සුව යහපත උදා වේවා කියලා සියලු දෙනාම සාදු සාදු පරිස්කාර පූජා කරනවා.